දැන් මේ ක්‍රියාවලියට සම්පූර්ණයෙන් අපි දන්නවා සම්බන්ධ කරලා තියෙන කල්කුඩා අධ්‍යාපන කලාපේ පංචකර්ණි මහාවිද්‍යාලයේ මේ අසරණ ළමයි. එතන මේ ළමයි ටික අරගෙන මේ බෑන්ඩ් ගාන එක හරිද? අපි හැබැයි එකක් කියන්න ඕනේ මේ මේ නැගෙන්න බලත් ආණ්ඩුකාරතුමියටයි ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ටයි. අපි දන්නවා මඩකලපු දිස්ත්‍රික්කේ ගත්තොත් මලකඩ මඩකලපු දිස්ත්‍රික්කයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් කල්කුඩා අධ්‍යාපන කොට්ටාසේ ඉන්නේ 23 වෙනි තැන. එතකොට දැන් මේ දිස්ත්‍රික් මේ සම්පු දිස්ත්‍රික් 23 වෙනි තැන ඉන්නේ. එතකොට දැන් මේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපලවලින් 23 වෙනි ස්ථානයේ ඉන්නේ. එතන 23 වෙනි ස්ථානයේ ඉන්න අර දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනයේ ගොඩනැගීම තත්ත්වකින් තියලා පිල්ලෙහාන් පිළිගන්න යවන ළමයින්ව බෑන් ගාගෙන පාසල් නිල ඇඳුම් පිටේ. ඉතින් මේවා ගන්න ක්‍රියාමාර්ග මොකද? ඒ විදුහල්පතිවරයා සම්බන්ධ ක්‍රියාමාර්ග මොකද? කලාපද්දක් සම්බන්ධ කවුද මේවට අවසර දුන්නේ? ඉතින් අපි අහනවා මේ බලධාරීන්ගෙන් මේ වගේ දේවල් දිගටම වුණත් කවුද වගේ කියන්නේ? ඉතින් මේක සම්පූර්ණයෙන් වැරදි. ඒ වගේ අපි දන්න දැන් මේ පැහැදිලිවම මඩකලපුව සම්පූර්ණයෙන් අධ්‍යාපනයෙන් කඩාවැටලා තියෙන්නේ. ඒ මඩකලපුව අධ්‍යාපනයේ ගොඩනැගීමයි කරන්න ඕනේ. අපි දැක ගිය සඳුදා පව් ගිය සඳුදා මේ පිල්ලයන් මන්ත්‍රීවරයාව ගෙනල්ලා දිස්ත්‍රික් සම්බන්ධිකන් රැස්වීම යා විතරයි ඉන්නේ. පළාත් අධ්‍යාපන ලේකම් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මේ සියලු දෙනා ඇවිල්ලා අධ්‍යාපනයේ නංවීමේ වැඩසටහන. ඒකෙදි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කියනවා මේ පිල්ලයන් මහමැති වෙලා ඉන්න තා කාලේ තමයි මේ රටේ මේ නැගිනේර අධ්‍යාපනය කොට නැගුණේ. මේ සියලු දේවල් කියනවා. නමුත් නැගිනේර තමයි අධ්‍යාපනය කඩාවැටලා තියෙන්නේ කියන එක යාදන්නේ නැහැ. ඉතින් දැන් මේ වගේ මේ ළමයි පරිහරණය කිරීම අපි දන්නවා මේක සම්පූර්ණයෙන්ම ළමයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගත්තත් ඒ ළමයින්ගේ අයිතිවාසිකම් කඩගිරීමක් මේක. මේ දියුණු මානව හිමිකම් සුරකින ළමා අයිතිවාසිකම් සුරකින සංස්කෘතියක් තියෙනවා නම් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවේ බලධාරීන්ට කියනවා වහාම මේ මේ මේගොල්ලන්ගේ මේගොල්ලන්ව බැඳලා තියන්න කියලා. Breaking.lk